නැවතත් ගල්ලේ දන්න රාජමහ විහාරස්ථානයේට කඩවත ප්‍රදේශයේ තියෙන රමණීය පින්බිමට ඔබ ඒකරාශී කරගන්නවා. අද දවසේ නිකිණිපුර 15ක් පොහොත් දවසේ ලෞතර බුදු පියාණන් වහන්සේ ඉසිපතනේ මිගදායේදී වස් සමාදන් වෙලා පර්‍යාප්ති ශාසනය පිළිබඳව අපි පර්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය තුළ පර්‍යාප්ති ශාසනය වඩා වර්ධනය කරන දවසක් විදිහට සැලකන්න පුළුවන්. එසේනම් ශ්‍රී සද්ධර්මය තමයි පර්‍යාප්ති ශාසනයේ ලෞතර බුදු පියන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය තමයි අපි වන්දනා කරන්නේ. එසේනම් මේ අවස්ථාව අපි වෙන් කරගන්නවා විශේෂයෙන්ම තරුණයන් වෙනුවෙන් ධර්ම දේශනාවක් පවත්වන්නට තුරුණු නිවනි. ඔව්, අපි මේ මනරම් සන්ධ්‍යා කාලයේදී නිවසේ සිට ඔබට ආරාධනා කරනවා මේ ධර්ම දේශනාවට සමන් දෙන්නට කියලා. අපි අද දවසේදී ගල්ලේ දන්න රාජමහා විහාරස්ථානයට নমස්කාර පූර්වකව වැඩම කරවා ගත්ත දෙකටන නාමලෝ පුරාණ විහාරාධිකාරී ප්‍රනිදි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මවාණි විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ, අපි උන්වහන්සේට ගෞරව নমස්කාර පූර්වකව ආරාධනා කරනවා තුරුණු නිවන ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා, යේසං දිවාචරත්තෝ ච නිච්ඡං කායගතා සතීති. ගල්ලේ දණ්ඩාව රාජමහා විහාරස්ත ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත සම්බුදු පියාණන් වහන්සේ අලුයම පිබිදී මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේගේ දිනචරියාවේ ආරම්භකම කර්තව්‍යයයි ඒ. මහා කරුණා සමාපත්තියට සමවැදී කාටද අද මම පිහිටවන්නේ? මගේ පිහිට ලබා දෙන්න ඕනේ කෙබඳු කෙනෙකුටදයි උන්වහන්සේ දිවසින් බලනවා. උන්වහන්සේගේ මහා කරුණා ඇසට පෙනෙනවා පෙරදින රාත්‍රියේ දෙවුරන් වෙහෙරේම වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමකට ආකෝල ව්‍යාකෝල සිතිවිලි ඇතිව නොසන්සුන්තාවට පත්වෙලා මේ ස්වාමීන් වහන්සේලාට රාගාදී කෙලෙස් ඉස්මත් වීමෙන් යම් නොසන්සුන්තාවක් ඇතිවෙලා සුදුසු බණක් මේ හාමුදුරුවන් වහන්සේලාට දේශනා කළොත් උන්වහන්සේලා මාර්ගඵල ලබන බව බුදුපියාණන් වහන්සේගේ දිවකරුණාවට පෙනුණ. එ දවස දම් සභා මණ්ඩපේට බුදුහාමුදුරුවෝ වැදිය. දහස් සංඛ්‍යාත ස්වාමීන් වහන්සේලා පිරිසක් බණ ඇසීමට වාඩි වුණා. අර තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසත් ඒ අතරේ වැඩ සිටියා. සම්බුදු පියාණන් වහන්සේ පුරාණ කතාවකින් දේශනාව පටන් ගත්තා. මහණෙනි,
අතීතයේ එක්තරා දවසක මිනිසෙක් විවිධ වර්ගයේ සතුන් 6 දෙනෙකු අල්ලාගෙන එකම රැහැනක ඇඳලා ඒ රැහැන දෙකලවර එකට ගැට ගසා අතහැරියා. මේ සතුන් 6 දෙනා කිඹුලෙක්, නරියෙක්, සොනකයෙක්, නාගයෙක්, පක්ෂියෙක් ආදී වශයෙන් මේ සතුන් 6 දෙනෙක් එතුමා එකට අල්ලගත්තා. මේ සතුන් 6 දෙනාම තමන් වාසය කරන්න කැමති ස්ථාන විවිධයි. කිඹුලා කැමති වතුරට, නදියා කැමති සොහොනට, සුනකයා කැමති ගම්මානෙට, ගෙවල් වලට, පක්ෂියා කැමති අහසට, නයා කැමති තුඹසට. මේ විදිහට සතුන් තම තමන් කැමති ස්ථාන කඩා ඇදෙනවා. මේ සතුන් ඔක්කොමලාම එකම රැහැනකයි ඇඳලා තිබෙන්නේ. එක්කෙනෙක් කැමති පැත්තකට අදිනකොට තවත් විරුද්ධව කීප දෙනෙක් අදිනවා. මේ තුළින් ඔවුන වොන් වෙහෙසට පත්වෙනවා. තම තමන්ට කැමති කැමති ස්ථාන කඩා ගමන් කරන්නට බැහැ. එනිසා වෙහෙසට පත්වෙනවා. මේ සතුන් වෙහෙසට පත්වෙලා අවසන ශක්තිය ඉතුරු වෙච්ච කෙනා අදින පැත්තට ඔක්කොම අල්ලම ඇදෙනවා. කිඹුලා, නදියා, සුනකයා, නාගයා, පක්ෂියා, වඳුරා මේ සතුන් 6 දෙනා වෙහෙසට පත්වෙනවා. අවසන ශක්තිය ඉතුරු වෙච්ච කෙනාගේ පැත්තට ඔක්කොම අල්ල ඇදෙනවා. මහණෙනි, මේ සතුන් 6 දෙනා බැඳි රැහෙන කණුවක ගැට ගැහුවොත් කුමක් වෙයිද? සම්බුදු පියාණන් වහන්සේ විමසුවා. ස්වාමීනි, එහෙත් මේ සතුන් 6 දෙනා තමන් කැමති කැමති පැත්තට යන්ට අදිනවා. එසේ බවද එක්කෙනෙකුටවත් තමන් කැමති තැනට යන්න බෑ. ඇයි යන්ට බැරි මහණෙනි? ඒ සතුන් 6 දෙනා බැඳි රැහෙන කණුවේ ගැට ගහලානේ ස්වාමීනි. කණුව ඉක්මවා කිසිවෙකුටත් යන්නට බෑ. ඒ වටාම කැදක කැදක සිටිනවා. මහණෙනි, ඔබත් මමත් මේ අනන්ත සසරේ ෂඩේන්ද්‍රියන් පාලනය කරගත නොහැකිව පංචකාමයට නතුව අපිත් සසර අතර මං වුණා. මේ ශරීරය පිළිබඳව මම පිළිබඳව අවබෝධ කරගත නොහැකි වූ බැවින් අපි සියලු දෙනාම අනන්ත සසර අතර මං වුණා. විවිධ විවිධ භවගාමී ජීවිත ගත කරමින් මේ සසර අපි ඉපදෙමින් මියදෙමින් ගමන් කළා අනන්ත දුක් විඳ. සතුන් 6 දෙනා නැමැති ෂඩේන්ද්‍රියම් නිරන්තරයෙන්ම අරමුණු කඩා ගමන් කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඇස ප්‍රිය රූප දකින්ට කැමති.
කන මිහිරි නාද අසන්ට කැමති. නාසය ප්‍රියමනාප සුවඳට කැමති. දිව රසයට කැමති. ගත ස්පර්ශයට කැමති. සිත අරමුණු වලට කැමති. ලස්සනයි කියමින් කොතනම් නම් ඇස පිනවන්නට රූප බැලුවද ඒ ලස්සන රූපය එදාට ලස්සනයි ඒ මොහොතට ලස්සනයි කාලය ඉක්ම යනකොට එහි ලක්ෂණක් පෙනෙන්නේ නැහැ පොළව යට සිටින්නකම් කාවාට මෙදුවට විපතක් නැහැ කාවට පියාපත් ලැබුණම මෙදු වෙනවා ඔබ දැක තිබෙනවා අපි දැක තිබෙනවා එක් වරම එක් ස්ථානයකින් අප්‍රමාණ මෙරුන් පොළවෙන් උඩට මතුවෙනු. ඒ මෙරු කියන්නේ කාවට වේයට තටොල්ලද වහා පොළවෙන් එළියට එනවා. ඒ පැමිණෙන මෙරුවා කවදාවත් දැක නැති රූපයක් නැත ගැටෙනවා. ලක්ෂණ රූපය ඒ තමයි පහන් දැල්ල. පහන් දැල්ලට අලංකාර රූපයක් යයි රැවටෙන මෙදුවා ඒ අල්ලගන්න පහන් දැල්ලට වහන. ඒ සැනෙන් පිච්චිලා මැරෙනවා. ආලෝක ඇති තැන්වලට දාස් ගණන් මෙරුන් අවුත් වහන. ඇස පිනවන රූපය. නමුත් ගිනි ගොඩකටයි හසුවන්නේ. ජීවිතය අකාලයේ විනාශ වෙනවා. ඇස පිනවන්ට නත වුණු අපි. අකාලයේ මියදුන මෙරුවන් මෙන්. ජීවිතය නාස්ති කරගත්තා. හුඟක් වනාන්තරවල ජීවත්වන ඇතුන් අලි ඇතුන්. ඒ අයට මදකිපීම් ඇතිවෙනකොට. දෙකන් වලින් ශ්‍රාවයක් වැහෙනවා. ඒ ශ්‍රාවයෙන් විහිදෙන ගන්ධය වනයේ පුරාම විසිරෙනවා. සැතපුම් බොහෝ දුර සිටින බඹරු දෙබරු මීමැස්සනට ඒ සුවඳ අතිශයින්ම ආකර්ෂණීයක් ගෙන දෙනවා. සුවඳට වශී වන මේ බඹරු දෙබඩු පැමිණෙනවා අර මදකෙපුණු ඇතුන් ආසන්නයට. එයාලා මේ ඇතාගේ දෙකන් ආසන්නේ සුවඳට මත්වී නටනෝ. ගොමු ගොමු නද දෙමින් ඒ අය කරන නර්තනය. ඇතාට මහත් කෝපයක් ගෙන දෙනවා. රාගයෙන් රත් වී සිටින ඇතාට ආවේගශීලීව සිටින ඒ සතාගේ කන් ළඟට ආවොත් බඹරු දෙබරු ගොමුනත දෙමින් නටන රංගනය ඔහුට කරදරයක්. වේගයෙන් යා කන් සොලවනු. බොහෝ බඹරු දෙබරු ඒ සොලවන කන් පහරෙන් මියදී බිම වැටෙනවා. මැරි මැරි වැටෙනවා. කනපිනවන්ට යාමින් අකාලයේ මියදෙන බඹරු දෙබරුමින් අපටත් ඒ ටිකම වුණා. සුවඳට ආග්‍රහණි සුවඳට වශී වන බඹරු දෙබරුමින් අපිත් ඒ වගේ ජීවිතයෙන් සමුගත්. වනාන්තරවල සිටිනවා එක්තනා මුවෝ විශේෂයක්. ඒ මුවෝ ප්‍රියයි වීණාහඬට. වීණා හඬට ප්‍රියමේ මුවන් අල්ලගනු වස් වැද්දන් උපක්‍රමයක් යොදනවා. උගුල් අටවා තබා සැඟවී සිට වීණා වයනවා. ඒ වීණා නාදේ වනාන්තරයේ පුරාම රාව ප්‍රතිරාව නංවනු. ඒ හඬට වශී වන මුවෝ ඝන වනාන්තර වලින් එළියට පැමිණෙනවා. හඬ සොයාගෙන පැමිණෙත්ම දන්නෙමනේ උගලට වැටෙනෝ. ඉතා පහසුවෙන් මුවන් අල්ලගනු ලබනවා වැද්දො විසින්.
ඒ අය කනපිනවන්ට යාමෙන් අකාලෙ මැදින්. බඹරු දෙබරු සුවඳට වශීවීමෙන් අකාලෙ මැදින්නේ. මෙරු ඇසපිනවන්ට යාමෙන් අකාලෙ මැදින්නේ. ඒ විතනක්ද දාන ඇමගිලින්න මාළුව. දන්නෙම නෑ බිලී කොක්කට පැටලී ජීවිතාක්ෂයට පත්වෙනවා. දාන දාන ඇමගිලින්ට යාමෙන්. ගෙලින ගෙලින මාළුවෝ විනාශයට පත්වෙනවා. ඒ දිවපිනවන්ට යාම. රසයට ගිජුවීම. අපටත් එසේම වුණා. වනාන්තරවල සිටින ඇතුන් අල්ලා ගන්නු පිණිස ඒ ඇත්ගොවුමන් ශිල්පීන් උපක්‍රමයක් යොදනවා. ඇතනියක අල්ලාගෙන ඇයව මනාව හීලෑ කොටගෙන කැලේට ගෙනියනු. කැලේට ඇතුල්වන ඇතනියගේ ගන්ධය වහා තමන්ගේ නාසයට දැනුණු කල වනාන්තර පීඩාගෙන ඇයගේ ස්පර්ශ ලබන්ට ඇතුන් එළියට එනු. ඒ එන ඇතුනව ඇත් ගොව්වන් ඉතා පහසුවෙන් අල්ලා ගන්නු. ස්පර්ශය ලබන්නට පෙළබෙන ඇතුන් අකාලේ උගලේ හසුවන්නාක්සේ ගතපිනවන්ට යන අපටත් ගතපිනවන්න ගිය අපටත් අනන්ත සසර දුක්විඳින්ට වුණා. ඉපැදී ඉපැදී මෙය යන්ට වුණා. මෙය යමින් ඉපදෙන්ට වුණා. ඒ ඉපදුන්න කල්ල වයෝවෘද්ධ වුණා, ලෙඩ වුණා. විවිධ හැල හැප්පිලිවලට මූණ පෑව. මහණෙනි, විවිධ විවිධ භවගාමී ජීවිත ගත කරන්නට වුණා. සැපයක් කියන එකක් ලැබුවේම නැහැ. අනන්ත ප්‍රමාණ දුකමයි. දුකෙන් පිරුණු මේ ලෝකයෙන් ගැලවෙන මගක් අපි හොයා ගන්න ඕන. සිත පිනවන එකත් එසේමයි. ඔගොල්ලෝ අපි අහලා තියෙනවා. භාගිනේය සංඝ දක්කිත ස්වාමීන් වහන්සේ. භාගිනේය සංඝ දක්කිත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් කුඩා සංඝ දක්කිත හාමුදුරුවෝ. භාගිනේය සංඝ දක්කිත ස්වාමීන් වහන්සේගේ සොහොයුරියගේ දරුවා. මේ සොහොයුරිය කල්පනා කරනවා තමන්ගේ එකම පුතාව ඉතාම වැදගත් ගුණවත් වටිනා දරුවෙක් කරන්න. එනිසා මේ දරුවව හොඳ මඟට ගන්නු පිණිස තමන්ගේ සහෝදර හාමුදුරුවන්ටම පවරනවා. සොහොයුරියගේ දරුවව පැවිදි කරවනවා කුඩා සංඝ දක්කිත හාමුදුරු. තමන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේගේ සෙවනේ හැදෙනවා වැඩෙනවා. කල්යත්ම තරුණ වියට පත්ව උපසම්පදාත් වෙනවා. කාලයක් ගෙවුණා සංඝ දක්කිත ස්වාමීන් වහන්සේට ඈත ගම් දනව්වකින් ඇරයුමක් ලැබෙනවා වස්වසන්. උන්වහන්සේ කුඩා සංඝ දක්කිත ස්වාමීන් වහන්සේව යොමු කරනවා. සංඝ දක්කිත කුඩා හාමුදුරුව තරුණ හාමුදුරුව වස්වැසුවා. වස් නිමා වුණා. දායක පින්වතුන් සලු දෙකක් පූජ කළා. ඒ සලු පූජාව සිවුරු සඳාරෙදි දැන් උන්වහන්සේ සියල්ල රැගෙන යලිත් ගුරු හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න පන්සල බලා වැඩිය. භාගිනේය සංඝ දක්කිත ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. තරුණ හාමුදුරුවෝ තමන් වහන්සේට ලැබුණු සලු දෙකෙන් එකක් ගුරු හාමුදුරුවන් වහන්සේට පූජා කළා. මට දායක පින්වතුන් සලු දෙකක් පිළිගැන්නුවා. එකක් ඔබ වහන්සේට, එකක් මට. ගුරු හාමුදුරුවන් වහන්සේ කියනවා මේකත් ඔබ මත යාගන්න. මට අනවශ්‍යයි. එය ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන තරුණ සංඝ දක්කිත හාමුදුරුවන්ට හිත කලකිරීමක් ඇති වුණා. දුර දෙක වැඩි දුර හිතුවේ නැහැ. තමන්ගේ ගුරු හාමුදුරුවෝ ඉතාම ආදරයෙන් ඉතාම මනාපයෙන් තමන්ගේ සලුව පිළිගනිතැයි උන්වහන්සේ හිතුවත් ලොකු හාමුදුරුවෝ එය ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හිත බිඳුණා. ගුරු හාමුදුරුවන් මං කෙරේ ප්‍රසාදයක් නැහැ වගේ.
මම දුන්න සලුවවත් පිළිගත්තේ නැහැ. මන් දුන්න මේ තෑග්ගවත් පිළිගන්න තනං මනාප නොවුනනම් මං කෙරෙහි ලෙන්ගතු නැති වෙයි. මෙතන ඉන්න එක තේදුමක් නැහැ. අනික නිකම්ම නිකං කෙනෙකුත් නෙමෙයිනි. මේ මගේ අම්මගේ සහෝදරයා. මේ මගේ මාමා. අනිත් පැත්තෙන් ගුරු හාමුදුරු. මං කෙරෙහිවත් ලෙන්ගතු නැති තරමක මහත මම මෙතන ඉඳීමෙන් පලක් වෙයිද? සිතවිලි හුඟකට උන්වහන්සේ නැඹුරු වුණා. ඔය අතර තමන් වහන්සේගේ ගුරු හාමුදුරු වන් ළඟ හිටගෙනම දැන් පවන් සලන්ට වුණා. ලොකු හාමුදුරුවෝ නිශ්ශබ්දයි. පොඩි හාමුදුරුවෝ පවන් සලන. වටාපතින් පවන් සලමින් ඉන්නවා හිත නොසන්සුන්. තමන් වහන්සේ පිළිගැන් වූ සල්ලුව නොපිළිගැනීම ගැනමයි හිත. ටිකක් වෙලා පවන් සලමින් ඉන්නකොට හිත ඈතට ඈතට ගමන් කරනු. මොනවද හිතන්නේ? මම සිවුරු ඇරලා යනවා. මෙතන ඉන්න එක තේරුමක් නැහැ. නිකම්ම යන්නේ නැහැ. මේ සලු දෙකත් අරගෙනම යනවා මම. සලු අරගෙන ගිහින් ඒව විකුණනු. අලවි කොට ලැබෙන මුදලින් මං එලුච්චියක් ගන්නවා. ඇයව පෝෂණය කරනවා. ඇයගෙන් පැටවු ලැබ ගන්නවා. ඒ පැටවුන් වැඩි කර ගන්නවා. තව තවත් මම එළුවන් වැඩි කර ගන්නවා. දැන් එළුව වැඩි වුණා. එළු ගාලකුත් දැන් පටන් ගන්නවා. ආදායම් වැඩි. කෙරි අලවි කරනවා. මෙයාට සල්ලිත් ලැබුණා. ගමන් බිමන් යන්න කරත් එකොත් ගත්තා. දැන් විවාහයකටත් සුදුසු කාලය. විවාහත් වුණා. ඒ අතරේ පුතෙකුත් ලැබෙනවා. කාලයක් ගෙවුණා. කාලයකින් ලොකු හාමුදුරුව බලන්ට බැරි වුණා. ස්වාමි දුවනියයි දරුවයි මමයි අපි තුන්දෙනාම යනවා ලොකු හාමුදුරුව බලන්ට. කරත්ත නැගලා යනවා. දැන් ටික දුරක් යනකොට බෙදෙන්දගේ ඇකෙන් දරුවව බිම වැටෙනවා. ස්වාමියාට කෝප ඇති වෙනවා. මේ කාන්තාවට දරුවවවත් හරියට දැකගන්න බැරි තරමයි කියා. ඉතා වේගයෙන් කෙවිතෙන් පහර කීපයක් දුන්නා. තමන්ගේ බිරිඳට පහර දෙනවා කෙවිතෙන්. එතකොට හඬක් ඇහෙනවා. මොකද සංගරක්කිත? බිරිඳට ගහනවයි කියලා මට පහර දෙන්නේ. පොඩි හාමුදුරන්ගේ සිතිවිලි ගමන් කළ දුර දූරංගමං ඒක තනං අසරීරං ගුහාසය. බුදු හාමුදුරෝ අපට ලක්ෂණට කියලා දුන්න. මේ හිත දුර ගමන් යනු. දූරංගමං හිත දුර දුර ගමන් යනු. ගත මෙතැන තිබ්බට හිත දුරට ගමන් කරනවා. ඒක තනං තනිවමයි හැසිරෙන්. මේ හිත ගමන් කරන්නේ තනිවම. අසරීරං හිතට ශරීරයක් නැහැ. ගුහාසයං හෘදය ඇසුරු කොටගෙන හදවත ඇසුරු කොටගෙනයි සිත පවතින්. එහෙනම් කොයි තනන්ද බලන්ඩ කුඩා සංගදක්කෙත හාමුදුරු. තමන් වහන්සේ සිතිවිලි මාලාවක නිමක්දවැ හිතපු කරුණු ලොකු හාමුදුරුවන්ට පේනු. එතනින් පැනදිව්වා උන්වහන්සේ වහා වහා භාවනා වැඩුවන්. සකල ක්ලේශයන් නසා උතුම් නිවනින් සැනසීම ලැබුවා. සංඝදක්කිත හාමුදුරුව එදා තමයි දැනගත්තේ. තමන් වහන්සේගේ ගුරු හාමුදුරුව නිකම්ම නිකං හාමුදුරු කෙනෙක් නෙමෙයි. මහා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට ඇල්ම නැහැ. උන්වහන්සේට බැඳීම් නැහැ. උන්වහන්සේට ගැටීම් නැහැ. උන්වහන්සේ අල්පේච්ඡයි. ඒක තේරුම් ගන්නට කුඩා තරුණ සංඝදක්කිත හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ගේ වචන ටිකම දැනගන්න පුළුවන් වුණා. රහතන් වහන්සේ කෙනෙක් බිරිඳට පහර දෙනවයි කියා මොකද මට පහර දෙන්නේ? මේ හාමුදුරුව බිරිඳට පහර දෙනවයි කියලා ලොකු හාමුදුරුවන්ගේ හිසට පහර දීලා තියෙන. මහ රහතන් වහන්සේට අන්‍ය සිත් පෙනෙනවා. මේ භගී අපේ හිතත් දැන් බණ ඇහුවට ගත මෙතන තියාගෙන
සිරස රූපවාහිනිය දිහා බලාගෙන ඔබත් බණ ඇහුවට හිත එහාට මෙහාට දුවනෝ. ගෙදරත් පොඩි පොඩි ප්‍රශ්න කරදර දඩුව කෑ ගහනවා. විවිධ විවිධ ශබ්ද වටපිටෙත් ඇහෙනවා. එහෙත් ඕන කමින්ම සිරසට කන් දීගෙනමන ඉන්නේ. හරි වටිනවා. සිහිය පිහිටව ගන්න හොඳයි. මේ හිත හැම තැනම ගමන් කරනවනේ. හිත පාලනේ නොවනම සසර ඇවිදින්ට වෙනවා. පණ්ඩිත සාමණේරයන් වහන්සේත් බුදුපියාණන් වහන්සේකින් දැනගත්තා. සිත දමනය කරන කෙනා තමන් මේ ආත්මේ දමනය කරන කෙනා අති දක්ෂ කෙනා කියල. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාඩා නමයන්ති තේජන දාරුන් නමයන්ති තච්චකා අත්තානම් දමයන්ති ගොවි මහත්වරු කුඹුරු වැරට දක්ෂයි. කම්හල් කඩු ආයුධ හදන්න දක්ෂයි. වඩු ශිල්පියා අලංකාර ගෘහ භාණ්ඩ හදන්න දක්ෂයි. ඒ ඔක්කොට වඩා අති දක්ෂයි ආත්මය දමනය කරන කෙනා. පණ්ඩිත සාමණේරයන් වහන්සේට බුදුහාමුදුරුවෝ පෙනී හිටලා කිව්වා ආත්මය දමනය කරන්න. මොකද්ද මේ ආත්මය? පොඩි හාමුදුරුවෝ බලනවා. හිත දමනය කරන්න කිව්වේ. සිත දුර ගමන් යනවා. හිත පාලනය කරන්න බැහැ. රාගය විතක, දෝෂය තවත් විතක, මෝහය තවත් විතක. රාග දෝෂ මෝහ වැඩි නිසා සසර අතරමං වෙනවා. දිගින් දිගටම ගමන් කරනවා. මම කියනවා. ලස්සනයි කියලා අල්ල ගන්නවා. මිහිරි කියලා අල්ල ගන්නවා. සුවඳයි කියලා අල්ල ගන්නවා. රසයි කියලා රසයට ඇලෙනවා. මෘදුයි කියලා ස්පර්ශයට නැඹුරු වෙනවා. එකම අරමුණක නෑ. ගලන ගඟ වගේ මොහොතෙන් මොහොත වෙනස්. හැම වෙලාවම අපි චංචලයි මේ හිත. වර එක හිනහෙනවා, වර එක අඬනවා, වර එක ප්‍රීති වෙනවා, වර එක දුක් වෙනවා. හොඳයි හොඳයි කියනවා. බිම ඉඳගත්තම හරි සනීපයි කියනවා. ටිකක් වෙලා ගියාම පුටුවට වාඩි වෙනවා. පුටුවටත් වඩා හොඳයි හොඳට කුෂන් කරපු පුටු සැටියේ ඉන්න එක කියලා හිතලා ඒකේ පෙරලිලා ඉන්න. දැනුත් ඔය පෙරලිලා ඉන්නේ හතර ගාතේ බණ අහන්නේ පෙරලිල සැටියේ. ඒත් කමන්නේ බණ අහනවනේ. ඒක ලොකු දෙයක්. මේ දහම් ශ්‍රවණය කරන එකේ වැදගත්කම කොයි විදියෙන් හරි කමක් නැහැ බණ අහන්න ඕනේ. මේ ජීවිතේට වැදගත්ම ප්‍රතිඵලය බණ ඇසීමෙන් ලබන්න තියෙන. ජීවිතේ අර්ථවත් කර ගන්න පුළුවන්. අපිට බණ ඇසීමෙන් තමයි සැනසෙලි මඟ ලැබෙන්නේ. තරුණ ස්වාමීන් වහන්සේලා අමතමින් බුදුපියාණන් වහන්සේ උන්වහන්සේලා ඉලක්ක කරගෙනයි බණ කියන්නේ. මහණෙනි, විවිධ ස්ථාන කරා ගමන් කරන්න ප්‍රිය සතුන් ඒ තැන් කරා ගමන් කරගන්නට උත්සාහ කරනවා. ෂඩේන්ද්‍රියන් නැමැති සතුන් හය දෙනාව සම්මා සතිය නැමැති රැහෙනින් ඈඳන්න. ඒ රැහෙන කායගතා සතිය නැමැති කණුවේ පටලවන්න. මේ ශරීරයේ දිහා බලන්න. ඔබ දෙස බලන්න. මම මා දෙස බලන්න ඕනේ. මා දෙස බැලීම මම ලෝකය බැලුවා වෙනවා. මම කවුද? මම මොනවද? මම හේතුන්ගෙන් හටගත්තු ප්‍රත්‍ය සමූහය. නාම රූප මේ මම. ස්කන්ධ ගොඩක් මම. තවත් පැත්තකින් බැලුවම දෙතිස් කුණප කොටාස මම. මේ මම කියලා හිතුවට මහණෙනි, පවතින තිබෙන එකක් නෙමෙයි මේ. සක්කාය දිට්ඨි කිව්වේ ඕකට. මම කය ඇත, ශරීරයක් ඇත. අපි එහෙමයි කල්පනා කරන්නේ. මම ස්ථීර, පවතින, තිබෙන, වෙනස් නොවන මේ කියන අර්ථය ලැබෙනවා මම කිව්ව ගමන්. නමුත් මම බලන්න එහෙ සිට දෙපතුල දක්වාම මම කොහොමද? කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, ඇට මිදුළු, නහර, වකුගඩු, ආමාශ, අක්මාව,
අතුණු බහන් එපපණක්ද කෙල සොටු කබ කඳුළු මල මුත්‍රා ලේ සැරව වමනය මේදය 300ක් ඇත 900ක් නහර අතානුවක් රෝග 80 කුලයක පණුව මේ ඔක්කොම මා තුලයි තිබෙන. ඔය මම තවත් තිබෙනවා 32කට බෙදුවම 23 කුණප කියන. එතකොට මම ලස්සනයි. මම හැඩයි ස්වරූපේ කඩවසම් කියන. නමුත් බලන්න මම ඉහේ සිට දෙපතුල දක්වාම බාහිර අභ්‍යන්තර වශයෙන් බැලුවම ඔය මම අපි එහෙම බලන්නේ නැහැනේ හැම විටම සුභවාදීව බලන්නේ ලස්සනයි සුරූපී කඩවසම් ප්‍රියමනාප බැල්ම නිසා ඇලෙනවා සිනහව නිසා ඇලෙනවා ගමන හැඩ නිසා ඇලෙනවා මට සිල්ටු කතා ශෛලිය නිසා ඇලෙනවා නමුත් ඒකක්වත් පවතින ස්ථීර දේවල් නොවෙයි එනිසා ශෝක වෙන්න එපා දුක් වෙන්න එපා කලබල වෙන්න එපා කලකිරෙන්න එපා කඩාවැටෙන්නත් එපා ඔබට ඔබ පිළිබඳව අවබෝධය ලැබෙනකන් අඬාවැටෙන්න නැතුව කලබල වෙන්න නැතුව දුක් වෙන්න නැතුව ශෝක වෙන්න නැතුව ශක්තිමත් ඔබ නැගිටින් 300ක් ඇට තියෙනවා මේ ශරීරේ අපි අලංකාර පහන් කෝඩ නිර්මාණය කරනවා වෙසක් පොසොන් වලට පහන් කෝඩ වෙසක් කෝඩ පොසොන් කෝඩ කේ අපි කියනවා ඒවා ලක්ෂණයි නැතට ප්‍රියයි කලාත්මකයි නොඑක් නොඑක් ආකෘතීන් වලට අපි ඒවා හදනවා අලංකාර කැටයම් ඔබම පැටවුන් සවිකොට කැරකෙන්නට මහල් ගණන් කැදකෙන්ට අපි හදනවා නෙතට ප්‍රියමනාප කූඩුව නොනැසින් බැලුවම මොනවද ඕකේ තියෙන්නේ බටපතුරු ලී ඒවා එකට ඈඳලා ආකෘතියක් හැදුවා ඒ ඇතුලේ විදුලි රැහෙන් ඇදලා තිබෙනවා ඊට පස්සේ සවුකල අලවනවා තවත් මොන මොනව හරි අලවනවා කැටයම් ඔබවනවා අලංකාර කූඩුව මේ ශරීරයත් ඒ වගේ ශරීර කූඩුවත් එහෙම පණිවිඩය දෙන්නේ ඒකයි පිටින් අලංකාරයි සමෙන් වැසී තිබෙන නිසා ලස්සනයි මනාපයි නමුත් නුවණැසින් බලන්න ඕනේ ඒ බැලුවම පේනවා ඇට සැකිල්ල ඇට කටු ගොඩක් 300ක් ඒ අතරේ විදුලි රැහන් කූඩුව ඇතුලේ ඇදලා තියෙනවා වගේ නහරවැල් 900ක් 700ක් නහරවල් මේක මස් ගුලි ගුලි ඔබවලා තිබෙනවා වේලෙන්නවට තෙතමනේ රඳවලා තියෙනවා ඒ රැහන් වලින් නහරවැල් වලින් ගැට ගහලා පටලවලා තිබෙනවා සියල්ල වැහෙන්න සමකින් ආවරණය වෙලා තිබෙනවා හුස්ම තිබෙන නිසා රස්නේ රැඳෙනවා මේ ඔක්කොම තිබෙනවා නමුත් කොයි මොහොතේ හරි නතර වෙනවා ආයුෂ්මාච විඥාන මේ හුස්ම ටික ගිය ගමන් ශරීරේ රස්නේ ගිය ගමන් දැනීම නැති වුණු ගමන් එයා මලා කියනවා කොයි මොහොතේ ඔය ටික වෙනවද කියන්න බෑ කිලෝ 38යි 40යි 45යි 50යි 55යි 60යි 70යි 80යි 90යි කී කී අපි කියනවා බර තමන්ගේ ශරීරයේ බර නමුත් මේ ඔක්කොම බලන්න
අස්තීන් වල බඩ මාංශ බඩ තිබෙන අපද්‍රව්‍ය වල බඩ මේ ඔක්කොම උස්සාගෙන අවුරුදු දැන් කීයක් එහාට මෙහාට ගියාද දැන් වයස කීයද ආ එච්චර දුරක් ආව නේද මේ මේ ගත උස්සගෙන නිකන් හිතුවේ නෑ නේද මේ වයසට මෙච්චර මම කාලය ගෙවලා මගේ ශරීරය ඔච්චර බරද කිය මේ ශරීරයේ තරම පේනවද මමමයි මටමයි මගේමයි මම මට මගේ එකද ගන්න දඟලන දැඟලිල්ල කොච්චරද බලන්න නමුත් මම ඒ කියන්න මගේ කියන්න මෙතන යමක් තිබෙනවද ද්‍රව්‍ය එකතුවක් කොටස් 32ක් එක පැත්තකින් තව පැත්තකින් බැලුවම රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් ගොඩවල් පහකට බෙදන්න පුළුවන් පංච ස්කන්ධ වශයෙන් ඒ 32 පහකට බෙදන්න පුළුවන් ගොනු කරන්න පුළුවන් ඒ පහම තවත් කොටස් දෙකකට කඩන්න පුළුවන් ඒ සමස්ත ලෙස නාම රූප වශයෙන් නම් හුඟක් තියෙන රූප හුඟකට මේ ශරීරයේ හිචිත දෙපතුල දක්වාම බාහිර අභ්‍යන්තර වශයෙන් පවතිනාවෝ ඉන්ද්‍රයන් ඒවට අපි නම් කරන අසවල් අසවල අසවල කියලා නම දාගෙන නමුත් ඒවත් නෙමෙයි ඇහැ කිව්වම තනි ඒකකයක් වශයෙන් පෙවුනට ඇසේ කොටස් කොච්චර තියෙනවද කන කියලා තනි රූපයක් පෙනුනට නමක් කළාට කනේ කොටස් කොච්චර තියෙනවද සම කිව්වම සමේ කොටස් කොච්චර තියෙනවද බලන්න එකක් හැඳින්නුවට ඒ එක ගැන විශ්ලේෂණය කරනකොට තවත් තුනක් මම කියලා එක්කෙනෙක්ව පෙන්නුවට මාතුල කොපමණ දේ තිබෙනවද බලන්න ඒ යථාර්ථයේ නොදකීම හේතුවෙන් මම ලස්සනයි මම ස්වරූපී මම කඩවසම් මම හැඩකානයි මගේ යෞවන වයස දැන් මම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ එහෙම හිතන නමුත් එන්න එන්න එන්ත එන්ත මම දිරාපත් වෙනවා ජරා ධම්මෝමි ජරං අනතීතෝත් මම එන්ත එන්ත දිරීමටපත් වෙනවා වයසට යනවා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝත් මම එන්ත එන්ත ලෙඩ රෝගවලට භාජනය වෙනවා මරණ ධම්මෝමි මරණං අනතීතෝත් කාලය ගෙවි ගෙවි තත්පර විනාඩි විනාඩි පැය පැය දවස දවස සතිය සතිය මාස මාස අවුරුද්ද එහෙම ගෙවිලා ගෙවිලා දන්නේම නැතුව මරණයටත්පත් වෙනවා ඒ තරමටම අනිත්‍ය ස්වභාවයක් මේ ගත මම මමෙක් ඉන්නවද කියන එක කල්පනා කරන්නට ඕන අපිට තේරුමක් ගන්නෙත් නැත්තේ ඔය ගැනමයි මහන්නේ හුඟක් වැඩි උජාදුව හුඟක් වැඩි මොනර පිළවිදහ ගත්තා වගේ කොයිතනම් මොනර ලස්සන සතෙක්ද පිල් කලඹ විහිදුවාම ඉතාම අලංකාරයි නමුත් තවත් පැත්තක් කල්පනා කරලා බැලුවම හිස් නේද මේ මමත් එහෙමයි මගේ ශරීරය දිහා බලනවා නම් යථාර්ථය දකින්න පුළුවන් වෙනවා ඇස් දෙක නිල්වන් නිල්මා නිල්මා මල් දෙකක් වැනි දෙනෙත් නිල්මාණික්ක දෙකක් වගේ දෙනෙත් නිලුපුල්වන් දෙනෙත් කිව්වට එහෙම එකක් මේක නැහැ කබ කඳුළු පෙරීලා වහාත්තු කලාක් මෙන් නැහය කිව්වට එහෙම එකක් නැහැ සොටු පෙරීලා අලංකාර දෙකන් කිව්වට ඒක කලාඳුරු පෙරීලා මුතුවන් දත් දෙපල කිව්වට දත පණුව කනවා නාදලුවන් දෙතොල් කිව්වට ඇති දෙයක් ඒකේ නැහැ මුතුවන් දත් දත් පණුව කාල කටේ පණු ගෙඩිය බලන්න වර්ග 80ක පණුව ඉන්නෝ අත්‍යවශ්‍යයි පණුව මේ ශරීරයට එහෙනම් පණුව ගහපු එකක් මේ අපද්‍රව්‍ය පිරුණු එකක් මේ වැසිකිළියක අපද්‍රව්‍ය එකයි දෙකයි තුනයි මේ ශරීරයේ කොටස් 32ක් අපද්‍රව්‍යම
මේකෙ මොකද්ද ලක්ෂණ? මේකෙ මොනවද ආයි විඳින්න තියෙන්නේ? මටම පිළිකුල් මම මෝන නොසේදුවොත් දත් නොමැද්දොත් නොනා සිටියොත් මටම මා පිළිකුල් කටේ කෙල කටේ වඩේ වමනි එක අතුණු බහනක් බඩවැලක් අදි 28ක් 32ක් අතර දිගයි එහෙම එකක් මේ උසගෙන ඉන්නේ එහෙම එකේ මොනවද මේ ආශ කරන්න තියෙන ලං කර ගන්න තියෙන ස්පර්ශය ලබන්න කැමති ඒ ලස්සනයි කියලා අල්ලගත්තු තැන තියෙනෙත් ඔය ටිකමයි කඩවසම් කියලා මේ හිතන මන තුල තියෙනෙත් ඒ දෙකමයි තවත් කර මේකට බැලුවම ආපෝ තේජෝ වායු පඨවි මේ සතර මහා භූතය ගින්දර හුළඟ වතුර පස ස්වභාවික ලෝකේත් ඔය ටිකමයි මේ ශාරීරියෙත් ඒ ටිකමයි එහෙනම් වැඩිදුර හිතන්න දෙයක් තිබෙනවද බුදුරජාණන් වහන්සේ තරුණ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන ශාරීරිය පිළිබඳව තරුණ අතපය තාරුණ්‍යේ ඉතාම ඉහළම තැන හිටපු මේ හාමුදුරලා කඩවසම් ස්වරූපේ දක්ෂ හැකියාවන් බොහෝමයි ප්‍රිය මනාප හාමුදුරලා යොබ්බන වයසේ තරුණ හාමුදුරලා හිතුවේම දැන් මේ මහණකම නෙමේ වැදගත් ගිහිවන්නට ඕනේ ගිහි සැප විඳින්නට ඕනේ රාත්‍රියේ හැඟීම් අවුස්සගෙන උන්වහන්සේලා කලබල වුණා නමුත් මාර්ගඵල ලබන්ට පින තිබෙනවා බුදුරජාණන් වහන්සේ බණ කිව්වා මහණෙනි සුප්ප බුද්ධං පබුද්ධාන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාචරත්තෝච නිච්ඡං කායගතා සති ජම් කෙනෙක් උදේහවා කය පිළිබඳව මෙනෙහි කරනවද තමන්ගේ ශරීරය පිළිබඳව මෙනෙහි කරනවද සදා ගෝතම ශාවකා එයා මගේම ශ්‍රාවකෙක් ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකෙක් වෙනවා ධම් විදියකින් කායගත සතිය වඩන අතරේ මේ භවයේ මාර්ගඵලයක් නොලැබුණා නම් සුප්පබුද්ධං පබුද්ධාන්ති නිදාගෙන නැකිටාක්සේ දෙව්ලොවම උප්පත්තිය ලබන කායගත සතිය උදේහවා වඩන් උදේහවා කායගත සතිය වඩන කෙනාට මේ භවයේ මාර්ගඵලයක් නොලැබුණත් සිහියෙන් යුක්තව ජීවිතයෙන් සමුගන්නවා දෙව්ලොව උපදින්න පුළුවන් සාමාන්‍ය දෙවි දේවතාවිය අතරට නොවේ මාර්ගඵලලාභී ආර්ය උත්තමයෝ ඉන්න තැනට යන්න ලැබෙනවා එහෙනම් කොයිතනම් මම මා පිළිබඳව සිතන්නට ඕනේද මම මං ගැන අසීමිතව තක්සේරු කරන්න යාම නිෂ්ඵලයි ශරීරය ගැන මෙනෙහි කරන්න කන බොන කෑම බීම වලට මොකද වෙන්නේ බලන්න පිරිසිදු ආහාර පාන රසමත් ගුණවත් ආහාර පාන මේ මගේ ශරීරයට ඇතුල් කළාම ඇතුල් කරපු මුඛයෙන්ම නැවත එළියට දැම්මම ඒ නමම එනවද ඒ කාපු කෑම කියනවද වෙන නමක් එන්නේ යන්ත්‍රයකට යම් කිසි විදියකින් පත්‍ර විවිධ දේවල් ඇතුළත් කළාම නොඑක් නොඑක් පත්‍ර හැදිලා එළියට එනවා මේ ශරීර කූඩුවත් ඒ වගේ මේ කටින් ඇතුල් කරන සියල්ලම හෝරා කීපයකින් කණෙන් එක ධාතියක් වෙලා එනවා නාසයෙන් තව වර්ගයක් කාපු කටින් තව වර්ගයක් එහිමයි මේකේ ක්‍රමය හිල් වෙච්ච භාජනේ වගේ රටෝ නාමයකින් නිරන්තරයෙන් අපද්‍රව්‍ය වගුරණ එකක් මේ තියෙන. එහෙනම් මේ ශරීරය පිළිබඳව වටහීම නැති කෙනාට ලෝකය ගැන වැටහීමක් නැහැ. මම පිළිබඳ හදි අවබෝධය නැහැ. ඒ නැති නිසා තමයි කලබල වෙන්නේ. ආවේගශීලී වෙන්නේ. තමා සතු කරගන්න, තමාම නතු කරගන්න හදන්නේ. ඒ නිසා යථාර්ථයෙන් බලන්න. ඔබ කවුද බලන්න? මම කවුද බලන්න? ලෝකයා දෙස බලනකොට බලන්නේ ඔය විදියටයි. තමා දිහා බලනකොට බලන්නේ ඔය විදියටයි. සමකාලීන ඉගැන්වීම් වලින් ලෝකයත් නැත්නම් විශ්වය එහි ඇති සත්ව පුද්ගල ද්‍රව්‍ය පිළිබඳව විවිධ අදහස් විවිධ දාර්ශනිකයෝ කිව්වා.
බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කළේ ලෝකය නම් මමයි. ඉමස්මින් භ්‍යාමමත්තේ කලේ බදේ ලෝකන් පඤ්ඤාපේමි. ලෝක සමුදයංච ලෝක නිරෝධංච නිරෝධගාමිනී පටිපදංච. මහණෙනි ලෝකය නම් මේ ශරීරයයි. මේ ශරීරය තමයි ලෝකය. මෙතන තමයි දුක. දුකට හේතුවත් මෙතනමයි. දුක නැති කිරීමත් මෙතනමයි. කායගත සතිය වඩන්න. ෂඩේන්ද්‍රයන් නැමැති සතුන් හය දෙනාව. සම්මා සතිය නැමැති සිහිය නැමැති රැහෙනින් පටලවන්න. ඒ රැහෙන කායගත සතියේ පටලවා තබන්න. ඒකයි බුදුහාමුදුරුවන්ගේ දේශනේ. දේශනාව නිමවුණා. හාමුදුරුවන් තරුණ හාමුදුරුවන් වහන්සේලා මාර්ගඵල අවබෝධ කළා. නිවනින් සැනසීම ලැබුවා. අද මං ඔබට බණ දේශනා කළේ සංයුත්ත නිකායේ චප්පානක සූත්‍රයෙන්. මේ බණ ඔබට අද මම දේශනා කළේ සංයුත්ත නිකායේ චප්පානක සූත්‍රය ඇසුරින්. චප්පානක සූත්‍ර දේශනාව ඇසුරින් බණ ඇසීමේ පිණින් ඔබට නිවන් සැපම ලැබේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පදන්ති. ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය විශේෂයෙන්ම තුරුණ වියේ පසු වන අයට තමයි උන්වහන්සේ දේශනා කරේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ගල්ලේදන්න රාජමහා විහාරස්ථානයේ සිට තව සුළු මොහොතකින් තව මිනිත්තු කීපයකින් මෙහි උපසපන් ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිකිණිපුර පසළොස්වක් පොහොය දවසේ වස් සමාදානයට සූදානම්. ඒ සඳහා වස් ආරාධනාව කරන්නටත් අපි සූදානම් වෙමින් ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා රැඳෙන්නට කියලා සිරස ටීවී සමගින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. දෙකටන නාමලෝ පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්වකීර්ති ශ්‍රී ධම්මබාණී විද්‍යාවිශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රත්නජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අපි ප්‍රාර්ථනා කරනවා. එසේනම් තව සුළු මොහොතකින් පේවෙන්න චාරිත්‍රානුකූලව සම්ප්‍රදායනුකූලව පාත්වාගෙන එන්නා වූ සම්බුද්ධ ධර්මාන සමය සිට පාත්වාගෙන එන්නා වූ ඒ චාරිත්‍ර සමුදායන් ඔබෙන් එතුමාණේ ගෙනෙන්නට අපි සූදානම්. එසේනම් තව සුළු මොහොතකින් ඔබ හමු වෙනා තෙරුවන් සරණයි.